समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्सु सुनन्तु सघमुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अतको आयस्मा सारिपुत्तो येन भगवते नुपसंकमे उपसंकमित्ता भगवन्तं अभिवादित्ता एकमन्तं निषीदि एकमन्तं निषिन्नं को आयस्मन्तं सारिपुत्तं भगवः एतदवोच सोतापत्त्यंगं हिदं सारिपुत्त उच्चति कथमानुको सारिपुत्त सोतापत्त्यंगं सत्पुरुषसंसो हि बन्ते सोतापत्त्यंगं सद्धम्मश्रवणं सोतापत्त्यंगं योनिसो मनसिकारो सोतापत्त्यंगं धम्मानुधम्मपटिपत्ति सोतापत्त्यंगं साधु साधु सारिपुत्त सत्पुरुषसंसेवो हि सारिपुत्त सोतापत्त्यंगं सद्धम्मश्रवणं सोतापत्त्यंगं योनिसो मनसिकारो सोतापत्त्यंगं धम्मानुधम्मपटिपत्ति सोतापत्त्यंगं ती හොඳයි එහෙමනම් අද දවසේත් අපි මේ ඌව ගුවන් විදුලිය හරහා සාකච්ඡා කරනු ලබන සූත්‍ර දේශනා මාලාවේ අද දවසේ අපි මාතෘකාවට ගත්තේ ဒုတိය සාරිපුත්ත කියන සූත්‍රය. එතකොට ဒုတိය සාරිපුත්ත කියන සූත්‍රය තිබෙන්නේ සංයුක්ත නිකාය 5.2 කියන පොතේ 146 වෙනි පිටුවේ තමයි මේ සූත්‍රය සඳහන් වන්නේ. ඉතින් මේ සූත්‍රය අද අපි ගත්තේ අද දවසේ දායකත්වය අරගෙන කටයුතු කරන පූගොඩ RACP රණතුංග මහත්තයා හෙවත් නාත් මහත්මයා විසින් තමයි අද දවසේ දහම් දේශනාවට අනුග්‍රහය දක්වන්නේ. ඉතින් එතුමාගේ ඉල්ලීමක් තිබුණා මේ නිවන් මඟ අලුතෙන් අහන කෙනෙකුට සරලව පැහැදිලි වන ආකාරයේ දහම් දේශනාවක් පවත්වන්න කියලා. ඉතින් ඒ නිසා පරණ දහම් අසා තිබෙන අයටත් අලුතෙන්ම අදම දහමක් ශ්‍රවණය කරන අයටත් මේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන නිවන කුමක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා තිබෙන හොඳම සූත්‍රයක් තමයි මේ ဒုတိය සාරිපුත්ත සූත්‍රය. ඉතින් ඒ සූත්‍රය අපි අද තෝරා ගත්තා නිවන් මඟ පැයක් ඇතුළත ඉතාම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. ඉතින් අපි දහම් දේශනාවල දැකලා තියෙනවා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා හුඟක් අය කියනවා අපි දැන් මේ දහම් මගේ යනවා, අපි දැන් හුදකලා වෙලා මේක පුහුණු වෙනවා, මේක තව ටිකක් අපට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න කියලා හුඟක් සූත්‍රවල දේශනාවල තියෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රය නිවන් මඟ ඉතාමත්ම කෙටියෙන් විස්තර කරලා තියෙන හොඳම සූත්‍රයක්. ඉතින් අද දවසේ මේ දහම් දේශනාව සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන්නේ පූගඩ RACP රණතුංග මහත්මයා.
ඉතින් මේ ධම් දේශනාව පැවැත්වීමට මූලික හේතුව මෙයට අවුරුදු 5කට පෙර හොරණ පාදුක්ක අංක 101 නිවසේ පදිංචිව සිට මනුස්ස ආත්මය අවසන් කරපු ටී සිරිසේන පියාණන්ට යම් හේකින් ඒ විඥාන ශක්තිය දුගති කියන ස්වභාවයට පත්වලා තිබෙනවා නම් ඒ තත්ත්වයෙන් අත මිදලා සුගති කියන තත්ත්වයට පත්වලා මෙයම ඒ කෙටිම ආසන්න කාලයකදී නිර්වාණ සුවයෙන් සුවපත් වීමට යම් හෝ ආකාරයක බාධක කම්කටොළු තියෙනවා නම් ඒව ඉවත් කරලා මේ අද අපි බණ ශ්‍රවණය කරන සියලුම දෙනාගේ චිත්ත ශක්ති කුසල ශක්ති පුණ්‍ය ශක්තිවල බලයෙන් ඒටි සිරිසේන පියාණන්ගේ විඥාන ශක්තිය මේ වෙනකොට උප්පත්තියක් ලබලා තියෙනවා නම් යම් හේකින් දුගතියක සුගතියකට පත් වීමට සුගතියක උප්පත්තිය ලබලා තිබෙනවා නම් කල්යාණ මිත්‍ර ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණයකින් නිර්වාණ සුවයෙන් සුවපත් වීමට උප්පත්තියක් ලබා නොමැතිව තාමත් අන්තරා භවයක සැරිසරනවා නම් මේ පුණ්‍ය ශක්තියන්වල බලයෙන් නිවනින්ම සැනසීමට කෙටිම ආසන්නම ආත්මයකදී මේ පුණ්‍ය ශක්ති කුසල ශක්ති චිත්ත ශක්තියන් හේතු වාසනා වේවා කියලා බිරිඳ දූ දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු වෙලා මේ පුණ්‍ය ධර්මය අද දවසේ අපි වෙනුවෙන් විකාශනය කරනවා. ඉතින් නිවන් මඟ කුමක්ද කියලා දැනගන්නකොට නිවන කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සර වෙලාම දැනගන්න ඕනේ. ඉතින් මේ නිවන නිවන කියලා කීවට ඇත්තටම නිවන කියන්නේ මොකක්ද? මේක ඊ타ත්ම සරලව සුනීතට සෝපාකට තේරිලා තියෙනවා. එතකොට දැන් සුනීත වගේ ගත්තාම කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති නූගත් ළමයෙක් නේ. එතකොට විසාකා ගත්තාම අවුරුදු 7කින් අවුරුදු 7ේ වයසදී තමයි මේ නිවන දැකලා තියෙන්නේ. එහෙනම් එතකොට අපට තියෙන ගැටලුව තමයි මේ ඇයි අපට බැරි? ඇයි අපට බැරි? ඇයි අපට බැරි වුනේ? දැන් මේ මොහොතකට කලින් මට අපේ කැනඩාවේ අපේ ධම් ශ්‍රවණය කරන ප්‍රේමවර්ධන මහත්මයා කතා කරලා කිව්වා පාලියෙන් සිංහලෙන් ඉංග්‍රීසියෙන් ත්‍රිපිටකය දන්නවයි කියලා. නමුත් මේ අපේ ධම් පරියාය තුලදී තමයි එතුමට නිවරදිව අවබෝධ වෙලා තියෙන්නේ ඇත්තටම මේ පොතේ තිබ්බ දැනුමට වඩා ඔබට ගියපු දෙයක් තමයි මේ නිවන් මාගේ තියෙන්නේ කියන එක තමයි බුදුහාමඳුරෝ කියුවේ. මේ කල්යාණ මිත්‍ර ඇසුරකින් තොරව නිවනක් දකින්න බෑ. ඉතින් ඒ නිසා දැන් මේ නිවන කියලා ගත්තහම මේ නිවනේ තියෙනවා ප්‍රධාන න්‍යායට ගත්තහම පොතේ දැනුමට ගත්තහම නිවන බෙදලා තියෙනවා ප්‍රධාන කොටස් හතරකට. පළවෙනි නිවන තමයි සෝතාපන්න නිවන. දෙවෙනි නිවන තමයි සකුර්දාගාමි නිවන. තුන්වෙනි නිවන තමයි අනාගාමි නිවන. හතරවෙනි නිවන තමයි අරහත් නිවන. හැබැයි මේක පොදුවේ අර ඒ කොටස් හතර ගත්තහම නිවන කියන වචනය මේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට මෙහෙම කොටස් හතරක් අවබෝධ කර ගන්න ඕනේ, පරිහරණය කරන්න ඕනේ කියලා පොතපතේ සඳහන් වෙනවා. එතකොට මෙතනදි මේ බුදුහාමුදුරුවෝ සාර මේක දැන් මේ සූත්‍රය බුද්ධ භාෂිතයක්නේ. දැන් සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ අහනවා, සාරිපුත්ත මේ සෝතාපන්න අංග කියලා කියනවා, මොනවද මේ සෝතාපන්න අංග? එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ තමයි උත්තර දෙන්නේ, සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. එකක් සත්පුරුෂ සංසේවෝ, දෙවෙනි එක සද්ධම්ම සවනෝ, තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරෝ, හතරවෙනි එක ධම්මානුධම්ම පටිපදෝ කිය. මේ උත්තරය දුන්නට පස්සේ බුදුහාමුදුරුවෝ
උත්තරය හරිනම් හරි කියනවා වැරදි නම් වැරදි කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ තමයි සාදු නාද දෙන්නේ සාමාන්‍යයෙන්. සාදු සාදු සාරිපුත්ත සත්පුරුෂ සංසේවෝහි සාරිපුත්ත සෝතාපට්ටි අංගං සද්ධම්ම සවනං සෝතාපට්ටි අංගං යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ටි අංගං ධම්මානුධම්ම පටිපට්ටි සෝතාපට්ටි අංගං. එතකොට මේ සාදු සාදු කියලා කියන්නේ නිවරදි නිවරදි කියන එක. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද මේකේ අනිත් පැත්ත. හාමුදුරුවරු බණ කියනකොට ඉන්න අය සාදු නාද දෙනවා. සාදු නාද දෙන්න ඕනේ ඇත්තට මේ කියපු කාරණාව හරි කියලා ඒක දන්න කෙනා තමයි සාදු නාදේ පදමේ බුදුහාමුදුරුව තමයි සාදු නාද පවත්වන්නේ. දැන් බලන්න ඉතින් අර යනකොට දැන් ඉතින් අපි සාදු නාදය අර සාමාන්‍ය අපි විවහාරයේ අපි බෞද්ධය ලෙස නිකන් බෞද්ධ හඬ බෞද්ධ පොදු හඬ බවට සාදු නාදය ඇවිල්ලා තියෙන නමුත් බුදුහාමුදුරුව සාදු සාදු කියලා තමයි අනුමත කරලා තියෙන්නේ අනුගාමිකයෝ නිවැරදි පිළිතුරක් දුන්නහම. එතකොට එහෙනම් මේ සෝතාපන්න කියන්නේ නිවනේ පළවෙනි අංගය. එතකොට නිවනේ පළවෙනි අංගය තමයි සෝතාපන්න. එතකොට සෝතාපන්න කියන එක රතන සූත්‍රයේ සිංහල පරිවර්තනයේ තියෙන පළමු නිවන් දැකීම කියලා. එතකොට පළමු නිවන් දැකීම. එහෙනම් මේ නිවන් දැකීමේ පළවෙනි අංගය තමයි සෝතාපන්න. ඉතින් ඒ නිසා හුඟක් විවහාරයේදී අපට ඇහෙනවා අනේ හාමුදුරුවනේ අපට මේ ආත්මේ සෝතාපන්නවත් වෙන්න පුළුවන් නම් තව සමහරු කියන අපි මෙච්චර බණ අහනවා මෙච්චර අපි පොත් කියන අපිට තාම සෝතාපන්නවත් වෙන්න බැරි වුණානේ. දෙතර මේ සෝතාපන්න කියන එක පිළිබඳව සම්මුති සමාජයේ නිවැරදි අවබෝධයක් නැති බව තමයි පෙනෙන්නේ. එතකොට මේ ආත්මේ සෝතාපන්න වෙලා ඊගාවාත්මයේ පරිනිර්වාණයට පත් වෙන එක තමයි ඔය දැන් පත පොතේ සඳහන් වෙන්නේ. දැන් ඊට පස්සේ අද වෙනකොට ඒකත් ඔබට ගිහිල්ලා මේ ආත්මේ සෝතාපන්න වෙන්න බෑ. අපට සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයයි. දැන් නිවන් දකින්නයි කියන එක දැන් නිවන් දැකීමේ පළවෙනි අංගයනේ සෝතාපන්න. එතකොට දැන් විවහාරයේ තියෙන්නේ අපට මේ ආත්මේ නිවන් දකින්නට බෑ. ඒකට හේතුව අපට පෙරපින් නැහැ. ඉතින් පෙරපින් මදිකම නිසා අපට සෝතාපන්න වෙන්න බෑ. ඒ නිසා අපි පින් දහම් කරලා ඔය දැනට අර පින් ලයිස්තුවක් තියෙනවා නේද? අටමහ කුසල් කියලා පින් ලයිස්තුවක් තියෙනවා. ඒට අමතරව ඉතින් විවිධාකාර වූ පින්කම් තියෙනවා. අන්නේ පින්කම් කරලා කරලා ඒ පුණ්‍ය ශක්තියින් වල බලයෙන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදිලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලෙට නැවත manuss ලෝකයට ඇවිල්ලා ඒ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තමයි සෝතාපන්න වෙන්නේ කියන එක තියෙනවා. ඒ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තමයි සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ කියලා තමයි අපට මේ බෞද්ධ අපි දැන් බෞද්ධයි කියලා ගත්තහම මේ බුදුදහමේ අපට සඳහන් වෙන්නේ. එතකොට මේක තමයි අපි දැන් විවහාරය කරන්නේ. මේක තමයි අපි දන්නේ. එතකොට මේ දන්න කාරණාව විවහාරික සම්මුතියේ තියෙන අදහස තමයි අපට මේ ආත්ම නිවන් දකින්නට බෑ. අපට නිවන ප්‍රාර්ථනාය බෝධියකි. අපට මෛත්‍රී බුද්ධ ශාසනයේ තමයි නිවන් දකින්න පුළුවන්. එතකොට නිවන් දකින්නවා කියන්නේ සෝතාපන්න කියන එකයි. එතකොට දැන් ඒක තීරුම් ගන්න ඕනේ මේක දැන් විවහාරික භාෂාවේ එහෙම නැත්නම් අපි සම්මුතියේ දන්න බුද්ධ ඝමයේ තියෙන්නේ සෝතාපන්න වුණ කෙනා ඉබේටම ආත්ම හතකින් රහත් වෙනවා. එහෙම තමයි පොතේ තියෙන්නේ. ඒ නිසා මේ සෝතාපන්න කියන එක නිකන් අර අපිට දැන් තියෙන සහතිකයක් ගත්තා වගේ. දැන් ඔන්න දැන් ශිෂ්‍යත්වයේ පහස් වුණා. ඒ වගේ එකක්. ඊට පස්සේ සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕනේ. ඒක සකෘදාගාමි වගේ. ඊට පස්සේ උසස් පෙළ පාස් වෙන්න ඕනේ. ඒක අනාගාමි වගේ. එතකොට ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. ඒකේ සහතිකේ ගන්න ඕනේ. ඒක එතකොට
අරහත්වගේ දැන් මේවා සහතිකනේ ශිෂ්‍යත්වයට සහතිකයක් තියෙනවා සාමාන්‍ය පෙළට සහතිකයක් තියෙනවා උසස් පෙළට සහතිකයක් තියෙනවා විශ්වවිද්‍යාල උපාධි සහතිකයේ තියෙනවා එතකොට මෙන්න මේ වගේ මේ කඩයින් හතරක් ලෙසට තමයි බුද්ධඝමේ නිවන විස්තර කරලා තියෙන්නේ හැබැයි බුදුදහමේ ප්‍රායෝගික භාවිතයේ බලපුවාම දැන් දාරුචීරිය එවලෙම බණ ඇහුණා එවලෙම රහත් වෙලා පිරුණම් පෑවා සංතතියමතිය එවලෙම බණ ඇහුවා එවලෙම පිරුණම් පෑවා ඉත අනිත් අය සෝතාපන්න වෙලා දැන් හැබැයි සකුරුදාගාමී වෙච්ච අය අනාගාමී වෙච්ච අය පිළිබඳව ඒ තරම් බුදුදහමේ පැහැදිලිව ලොකුවට සටහනක් නැහැ කිහිප දෙනෙක් ගැන අරුණාම සෝතාපන්න වුණා රහත් වුණා කියලා තමයි තෙන් මේ සකුරුදාගාමී වුණා අය අනාගාමී වුණා අය වගේ බොහොම මේතර මේ සංඛ්‍යාත්මය ගත්තාම විශාල පිරිසක් පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ එහෙමනම් අපි දැනගන්න ඕනේ මේ සෝතාපන්න කියන්නේ පළමු නිවන් දැකීම සෝතාපන්න කියන්නේ පළමු නිවන් දැකීම එහෙනම් මේ පළමු නිවන් දැකීම මොකද්ද මේ නිවන් දකින්නවා කියලා කියන්නේ එහෙනම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ නිවන් දකින්නවා කියන්නේ මොකක්ද ඒ නිවන් දකින්නවා කියන එක තමයි සෝතාපන්න වෙනවා එතන දැන් සෝතාපන්න වෙච්ච අය කවුද කියලා අපි අධ්‍යයනය කරලා බැලුවොත් සෝතාපන්න වෙච්ච අය 100ට 100ක්ම වගේ තියෙන්නේ මේ බණ අහලා සෝතාපන්න වුණ බවට තමයි සාක්ෂි තියෙන්නේ. පස්වග මහණුන් බුදුහාමුදුරුවොත් එක්ක අවුරුදු 6ක් විතර ගවේෂණය කරා භාවනා කරා සෝතාපන්න වෙලා නැහැ. හැබැයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා කියපු පළවෙනි බණෙම කොණ්ඩඤ්ඤහාමුදුරුව සෝතාපන්න වුණා. ඊට පස්සේ අනිත් හතර දෙනාටත් තව ටිකක් බණ කියලා ඒගොල්ලොත් සෝතාපන්න වුණා. ඉතින් ඒගොල්ලෝ රහත් වුණා ඊට පස්සේ කියලානේ පොතේ තියෙන්නේ. එතකොට දැන් යසකුල පුත්‍රයා ආවා බණ ඇහුව සෝතාපන්න වුණා. යසකුල පුත්‍රයාගේ යාළුව ටික ආවා බණ ඇහුව සෝතාපන්න වුණා. එතකොට පළවෙනි 60 දෙනාම මේ සෝතාපන්න වෙලා තියෙන්නේ බණ අහලා. ඊට පස්සේ බද්දේ වගේ කුමාරවරු ආවා බණ ඇහුවා සෝතාපන්න වුණා. එතකොට මේ කවුද දැන් උපතිස්ස පරිබ්‍රාජකයා. එතකොට මේ කොණ්ඩඤ්ඤ අර පස්වග මහණුන්ගේ කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම කියලා නිලලා තියෙන. එතකොට එයින් එක්කෙනෙක්ගෙන් බණක් අහලානේ මේ උපතිස්ස පරිබ්‍රාජකයා සෝතාපන්න වුණේ. එතකොට උපතිස්ස පරිබ්‍රාජකයා සෝතාපන්න වෙනකොට සංජය බෙල්ලට්ටගේ ගෝලයෙක්මයි ඒ වෙනකොට. එතකොට සංජය බෙල්ලට්ටගේ ගෝලයා වෙලා තමයි සෝතාපන්න වෙලා තියෙන්නේ. දැන් ඒ සෝතාපන්න වෙනකොට බුදුදහමට ඇවිල්ලා නැහනේ උහු. එතකොට බුදුදහමට එනවයි කියලා කියන්නේ සෝතාපන්න වෙනවයි කියන එක. එතකොට මේ අබෞද්ධයෝ තමයි බෞද්ධ වෙන්නේ. අබෞද්ධයෝ බෞද්ධ වෙන එක තමයි සෝතාපන්න. දැන් අපට දීලා තියෙන්නේ මේ උප්පන්න සහතිකේ පෞල් පදනම තුල තමයි අපි බෞද්ධයි කියලා ගන්න. එතකොට ඇත්තටම බෞද්ධ කියන එක ඔකට නිරුක්තියක් ගත්තාම බව උද්ද කරපු කෙනා. ඒ කියන්නේ මේ භවය අවසන් කිරීමට මුලින්ම පැමිණුණු කෙනා ලෙස නිරුක්ති අරගෙන කතා කරනවා නිරුක්ති පිළිබඳව අද ලංකාවේ විවේචන තියෙන නිසා මම ඒ නිරුක්ති අර්ථ ගන්නෙ නැහැ. එතකොට මේ භවය උද්ද කරපු නිසා භව උදුරා දම්පු නිසා බු උද්ද කියන්නේ සදාකාලිකවම ඒ භවය උද්ද කරපු නිසා බුද්ධ භව උද්ද කරනවා කියලා කියන බෞද්ධයෙක් වෙනවා. එතකොට මේ බෞද්ධ වෙන්නේ මේ නිවන මොකක්ද කියලා හරියටම දැනගත්ත කෙනා තමයි බෞද්ධයා. දැන් අද අපට බෞද්ධකම ජන්මයෙන් ලැබිලා තියෙන බෞද්ධකම. ඒ නිසා අපි බෞද්ධ කියලා හිතාගන්නවා. නමුත් දැන් බෞද්ධකම එන්නේ දහම් අවබෝධයත් එක්ක. ඒ දහම් අවබෝධයට තමයි අපි කියන්නේ සෝතාපන්න වෙනවායි කියලා. ඒතර මේ සෝතාපන්න කියලා කියන්නේ ධම්මැස විවරණ. ඒ නිසා කියන ධම්මචක්කුම් උදපාදි. ඒතර මොකද්ද මේ ධම්මැස කියලා කියන්නේ? මේක තමයි පළවෙනි අවබෝධය. පළවෙනි ප්‍රඥාව. එතකොට බෞද්ධයෙක් බවට පත්වන්නේ සෝතාපන්න වුණාට පස්සේ. ඉතින්
මේක තමයි කියන්නේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා. එතකොට මේ ශ්‍රවණය තුලින් තමයි ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ දැන් මේ මේ උපතිස්ස පරිබ්‍රාජකයා බණ අහනකොට ඔහු සංජය බෙල්ලට්ටගේ ගෝලෙක්. එතකොට සංජය බෙල්ලට්ටගේ ගෝලකමේ ඉඳලම තමයි මොහු බෞද්ධ වෙන්නේ. එතකොට ඒ ඇඳගෙන හිටියා නම් අපි දන්නේ නැහැ මොනවා ඇඳගෙන හිටියාද කියලා. ජටා දරාගෙන හිටියා නම් කේස් වවාගෙන හිටියා නම් අපි දන්නේ නැහැ සංජය බෙල්ලට්ටගේ අනුගාමික කොහොමද හිටියේ කියන එක. ඒ ඇඳුම් පිටින්ම තමයි මේ බෞද්ධකම ලැබුවේ, මේ සෝතාපන්න වුණේ. ඊට පස්සේ ඒ ඇඳුම් පිටින්මනේ ඒ පරිබ්‍රාජක වේශයෙන්ම තමයි ගිහිල්ලා කෝලිතට කියන්නේ මේක. එතකොට ඒ කෝලිත, එතකොට කෝලිත බනහනවා උපතිස්ස පරිබ්‍රාජකයාගෙන්, බන අහලා කෝලිත සෝතාපන්න වෙනවා. ඒතර මේ සෝතාපන්න වෙනවයි කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක මේ බෞද්ධයෙක් වෙලා ඉඳගෙන උප්පත්තියෙන් බෞද්ධ වෙලා සෝතාපන්න වෙලා ආත්මහතකින් රහත් වෙනවා කියන එක මේ සාහිත්‍යයට එකතුන කතාවක්. එතකොට සෝතාපන්න කියලා කියන්නේ ධම්ම අවබෝධය. මොකද්ද ධම්ම අවබෝධය කියලා කියන්නේ? නිවන් අවබෝධය. පළවෙනි නිවන් අවබෝධයට තමයි සෝතාපන්න කියන්නේ. ඉතින් මේක අද පොත්පත්වල සූත්‍රවල මහ විශාල වශයෙන් විස්තර කරලා තියෙනවා සෝතාපන්නතාවය ගැන. එතකොට මේ සෝතාපන්නතාවය කියන්නේ නිවන මොකක්ද කියන එක අසා අවබෝධ කර ගැනීම. එතකොට මේ අසා අවබෝධ කර ගන්න පෙර දැනුම් ඕනේ. දැන් අපට අද සෝතාපන්න වෙන්න බැරි අපි මේ නිවන කියලා මොනවද වගේක් ඔළුවේ පුරවගෙන එක එක පොත් කියවලා එක එක බණ අහලා ඉතින් දැන් මේ ඔළුවේ පුරවගෙන ඉන්නවා මේ බුදුහාමුදුරුවෝ කියපු නිවන් මඟ. ඉතින් බුදුහාමුදුරුවෝ කියපු නිවන් මඟ කියලා මේ කවුරු හරි ලියපු දේවල් වලින් දැනුමක් පුරවාගෙන තමයි තියෙන්නේ. ඉතින් අර සෙන් කතාවක් තියෙනවා. සෙන් ඉගෙන ගන්න මහාචාර්යවරයෙක් ගිහිල්ලා තියෙනවා සෙන් ගුරුවරයෙක් ගාවට. මහාචාර්යවරයෙක් කියන්නේ මහා දැනුම් ගොඩක්. ඊට පස්සේ දැන් ගියාට පස්සේ මේ සෙන් ගුරුවරයා මේ මහාචාර්යවරයාත් එක්ක කුසියට ගිහිල්ලා තේ එකක් හදනවා. එතකොට දැන් සෙන් ගුරුවරයා තමයි තේ එක හදන්නේ දැන් මහාචාර්යවරට දෙන්න. එතකොට දැන් තේ එක හදලා දැන් කෝප්පෙට තේ එකක් හදලා අපි තව කෝප්පෙකට දානවනේ දැන්. එතකොට මෙහෙම දැන් මේ තේ කෝප්පය උතුරලා යනකම්ම දැන් වක් කරනවලු. දැන් මෙයා දැක්කේ නෑ වගේ අහක බලාගෙන තේ කෝප්පෙට වක් කරනකොට මහාචාර්යවරයා කවුරු මේ තේ කෝප්පෙ ඉතිරිලා යනවනේ කියලා. ඊට පස්සේ සෙන්ගුරුවරයෙක් වළු ඔහෙටත් වෙලා තියෙන්නේ ඕක තමයි. ඔහේ මේ මොනවද දැනුමකින් පුරවගෙන මංගාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔය දැනුම හිස් කරොත් තමයි ඔහෙට මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් අපටත් වෙලා තියෙන්නේ මහාචාර්යවරයාට වුණ වැඩේ කොහෙන් කොහෙන් හරි මේ නිවනයි නිවනයි කියලා මොනවද වගේක් ඔළුවේ පුරවාගෙන පුරවාගත්ත මුල්මේක තමයි ඔබට මේ ආත්මේ නිවන් දකින්න බෑ කියන අදහස. මේක තමයි අපට පොඩි කාලේ ඉඳලා පන්සලෙන්, දහම් පාසලෙන්, ඉස්කෝලෙන්, විශ්වවිද්‍යාලෙන් අපට බහුතරයක්ම ලැබුණේ ඔබට මේ ආත්මේ නිවන් දකින්න පින්මදි. දැන් කවුරුත් එහෙම තීරණය කරලා නැහැ. හැබැයි අඟුලිමාලට පුරුහන් වුණා මනුස්ස ඝාතන 1000ක් කරලා නිවන් දකින්න සෝතාපන්න වෙන්න. ආලවක යක්ෂයාට පුළුවන් වුණා මනුෂ්‍ය ඝාතන 4000කට වැඩි කරලා නිවන් දකින්න. දැන් එතකොට පෙරපින් කියලා කියන්නේ මේ ආත්මෙම ඔය 10 ගානක් මරපු දෙන්නට පුළුවන් නම් සෝතාපන්න වෙන්න ඔබට සෝතාපන්න වෙන්න බැරියයි. ඔබට සෝතාපන්න වෙන්න බැරි වුණ කාරණාව තමයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ ဒုတိය සාරිපුත්ත සූත්‍රයේදී සාරිපුත්ත හාමුදුරෙන් අහන්නේ. සෝතාපන්න වෙන්න නම් මෙන්න මේ අංග ලක්ෂණ හතර තියෙන්න ඕනේ. ඒ හතරෙන් පළමු දෙක ඉටු වෙන්න ඕනේ. මොකද්ද පළමු දෙක?
සත්පුරිස සංසේවෝ සද්ධම්ම සවනෝ. කවුද එතකොට මේ සත්පුරුෂයා කියලා කියන්නේ? සත්පුරුෂයා කියලා කියන්නේ කල්යාණ මිත්‍රයාට. දැන් කල්යාණ මිත්‍රයා කියන එකත් විවහාරික භාෂාවේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ඔය අපි සාමාන්‍යයෙන් උදව්පදව් කරන අයට, දැන් පෝයට සිල් ගන්න යන එක්කනට, එහෙම නැත්නම් රාජකාරී කරනකොට තමන් එක්ක වැඩ කරන තමන්ගේ හොඳම හිතවතාට, බස් එකේ යනවා නම් රාජකාරීට බස් එකේ හැමදාම හම්බෙන කෙනා, කූච්චි යනවා නම් කූච්චි හම්බෙන කෙනා, තමන්ට ආධාර උපකාර කරන අය තමයි අපි කල්යාණ මිත්‍රයෝ කරන. ඒ ලෞකික කල්යාණ මිත්‍රයෝ. බුදුදහමේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ දහම් අවබෝධයට පත්ුණ සෝතාපන්න සකුර්දාගාමි අනාගාමි අරහත් කියලා ඔය හතර දෙනෙක් සහ බුදු පසේ බුදු කියලා ඉන්නවා. මෙන්න මේ අය තමයි කල්යාණ මිත්‍රයෝ. මේ නිසා ආනන්ද හාමුදුරුවෝ දවසක් අහනවා බුදු හාමුදුරුවන්ගෙන්, මේ ශාසනය හරි අඩක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයාගේ නේද කියලා. එතකොට බුදු හාමුදුරුවෝ දෙන උත්තරේ තමයි, නෑ ආනන්ද, මේ ශාසනය 100%ක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයාගෙන්මයි. එහෙනම් මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මේ දහම් අවබෝධයට පත් උන කෙනා. එතකොට මේ දහම් අවබෝධය කියන එක අද අපි මේ සුදු අලියෙක් ලෙස තමයි ගන්නෙ. එතකොට ඔබට නිවන් දකින්න ඕන නම් ඔබ ඉස්සරලාම මෙන්න මේ අපි දැනට මේ බය කරලා තියෙන මේ බුද්ධ ආගමේ වචන වලින් අත මිදෙන්න ඕන. දැන් අපි බය කරලා තියෙන චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පංච බල, පංච අභිඥා, ආර්ය උපවාදය, දැන් මේ මේ වචන දාලා අපිව සත්‍ත බොජ්ජංග, ඉතින් මේ වචන ගොඩක් දාලා අපිව බය කරලා මේ මොකක්වන්නේ අර සුනීතර සෝතාපන්න වෙලා අවුරුදු 7 විසාක සෝතාපන්න වෙලා, මනුස්ස ඝාතන 1000ක් කරගෙන ආපු අඟුලිමාල සෝතාපන්න වෙලා, මනුස්ස ඝාතන 4000කට වඩා කරපු ආලෝක යක්ෂ සෝතාපන්න වෙලා, අම්බපාලි ගණිකාව සෝතාපන්න වෙලා, මේ නනායඳපු රෙදි පිටින් දුවන බද්දක කුමාරුණු සෝතාපන්න මොකක් කරලාද? මෙන්න මේ කරුණ පූර්ණය කරලා. මොන කරුණද? සත්පුරුෂයෙක්ගෙන් සද්ධර්මය ශ්‍රවණය කරලා. හැබැයි සත්පුරුෂයෙක්ගෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් කාටද? දුර්ලභච්ච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ. මනුස්ස ආත්මයක් ලබලා අවබෝධයට පත්ුණ කෙනෙක් හම්බුනහම තමයි සෝතාපන්න වන්නේ. එතනත් ඒකයි කියන්නේ දුර්ලභච්ච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ, දුර්ලභෝ කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ. එහෙනම් එතනත් කියන කරුණ හතරක් තියෙනවා. එතනත් සද්ධර්මය ශ්‍රවණය කරලා තමයි සෝතාපන්න වෙන්නේ. එතකොට මේ කන සම්පත්තිය කියන එකත් අද වැරදි විදිහට භාවිතා කරලා තියෙනවා. අද මේ අපි ෂණ සම්පත්තිය කියන එක මේ ශාරීරික අංගපසක නිරෝගීකම කියලා තමයි විවහාරය දෙන. ඇත්තටම ෂණ සම්පත්තිය කියන්නේ සද්ධර්මයක් ශ්‍රවණය කරනකොට අර තමන් තුල තියෙන පෙර දැනුම බිඳුවටම බස්සලා, ඒ පෙර දැනුමෙන් අයින් වෙලා නිදහස් නිවහල් ස්වාධීන චින්තනයකින් බණක් අහනවා නම් ඒ බණ ඇහෙන්නේ කල්යාණ මිත්‍රයෙකුගෙන් නම් ඒ කල්යාණ මිත්‍රයාගේ දහම නිවනමයි. කල්යාණ මිත්‍රයෝ වෙන කිසිදු බණක් කියන්නේ පව් කරලා අපායට මිදෙන හැටිවත්, පින් කරලා දිව්‍ය ලෝක යන හැටිවත්, භාවනා කරලා බ්‍රහ්ම ලෝකයට යන හැටිවත් කතා කරන්නේ කල්යාණ. කල්යාණ මිත්‍රයෝ කතා කරන්නේ නිවන ගැන. එහෙනම් එතකොට මේ මොකද්ද නිවන කියන්නේ? නිවන කියන්නේ නැවත නොඉපදීම. නැවත නොඉපදීම, දැන් නැවත නොඉපදීම කියන එක ගන්නේ මරණයෙන් පස්සේ. එතකොට මරණයෙන් පස්සේ නැවත උප්පත්තියක් නැති වෙන එක තමයි නිවන කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා හොයාගත්තෙත් ඔය පොඩ්ඩමයි. පොඩ්ඩ කියලා කිව්වට ඒක මහ විශාල අවබෝධයක්. එතකොට මේ බුද්ධත්වයට ලැබුණයි කියන්නේත් මරණයෙන් පස්සේ ඉපදීම නැහැ කියන එක. එතකොට අරහත් වෙනවායි කියන්නේත් මරණයෙන් පස්සේ ඉපදීම නැති කරගන්න එක. එතකොට අරහත් ඵලයෙන් බුද්ධත්වයෙන් පිරිනුවම් පාන්නේ. එතකොට එහෙනම් මේ මරණයෙන් පස්සේ ඉපදීමක් නැතිවන ක්‍රියාවලිය තමයි නිවන කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. දැන් අපිට මේ මේක දැනගන්න නම් ඇත්තටම මරණයෙන් පස්සේ නොඉපදීම කුමක්ද කියලා
අවබෝධ කරගන්නකොට මේක අවබෝධ කරගන්න පුළුවන් වන්නේ කල්යාණ මිත්‍රයෙ. මොකද කල්යාණ මිත්‍රයා නිවන ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්. නිවන පුහුණු වෙන කෙනෙක්. ඒකට අපිට මරණයෙන් පස්සේ නිපදීම අපි මරණයට පෙර පුහුණු වෙන්න ඕන. මරණයෙන් පස්සේනේ අපි නැවත ඉපදෙන්නේ. එහෙනම් මේ සම්මුති මරණයෙන් පස්සේ සම්මුති මරණයෙන් පස්සේ නිපදෙන්න නම් සම්මුති මරණයට පෙර නිවන අසා දැනගෙන ඒ නිවන පුහුණු වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ මරණ සම්මුති මරණයට පෙර කල්යාණ මිත්‍රයෙක්ගෙන් නිවන අසා දැනගෙන අවබෝධ කරගන්න එකට තමයි සෝතාපන්න කියලා. ඉතින් මේක කල්යාණ මිත්‍රයෙක්ගෙන්ම අහන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙකුගෙන්මයි මේක අසා දැන වෙන්න කිසිම කෙනෙක්ගෙන් මේක අසා දැන ගන්න බෑ. එතකොට අද ඒ කාලේ බුදුහාමුදුරුව හිටියා, ධම්ම අවබෝධයටපත් වෙච්ච අය හිටියා, ඒගොල්ලන්ගෙන් එක බණක් අහනකොට සෝතාපන්න. දැන් මේ සෝතාපන්න කියන එකට තියෙන බිය අයින් කරන්න ඕන. මේක මේ මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න තියෙන සුදු වළියෙක් නෙමෙයි. එතකොට එහෙනම් නිවන කියන්නේ මොකද්ද? නිවන කියලා කියන්නේ නැවත නොඉපදීම. එහෙනම් නැවත නොඉපදීම වෙන්නේ කොහොමද කියලා අසා දැනගන්න එක තමයි සෝත ආපන්න. සෝත කියන්නේ ශ්‍රවණය, කනට. මේකට පොතේ වෙන වෙන ඒව දාලා ඇති. සැඩ පහර කියලා දාලා ඇති, ගංගාව කියලා දාලා ඇති. ඒක අපිට මේ නොතේරෙන වචන නෙමෙයි ඕනේ. නිවන් දකින්න ඕනේ මේ තේරෙන දෙයක්. දැන් සෝතාපන්න කියන සැඩ පහර කියන කාටද මේක තේරෙන්නේ? තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අද මේ නිවන වැහිලා තියෙන්නේ. මේක තේරෙන භාෂාවෙන් සාමාන්‍ය මිනිස්සුෙකුට කියලා දෙන්නේ නැහැ. මේක සාමාන්‍ය භාෂාවෙන් කියලා දුන්නා නම් මේ අවුරුදු 7 8 ළමයින්ට මේක තේරෙනවා. එතකොට මේ සෝතාපන්න කියලා කියන්නේ නැවත නොඉපදීම ගැන අසා දැන ගැනීම. නැවත නොඉපදීම ගැන අසා දැන අවබෝධ කර ගැනීම තමයි සෝතාපන්න. එහෙනම් මේ එතකොට මේ නැවත නොඉපදීම නම් අපි දැනගන්න ඕනේ නැවත ඉපදෙන්නේ කෙසේද? එතකොට ලෝකයේ ඉන්න ඕනෑම සත්ත්වෙක් නැවත ඉපදෙනවා. හැබැයි මේ නැවත ඉපදෙනවා නැවත ඉපදෙන්නේ නැහැ කියන එක දික්ටි දෙකක්. ඒ දික්ටි දෙක තමයි බුදුහාමුදුරුවෝ පළවෙනි ධම්ම දේශනාවෙන් පළවෙනි ධම්ම දේශනාවෙන්ම බුදුහාමුදුරුවෝ කිව්වා දේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේ නසේවිතබ්බා කියලා. දේමේ භික්ඛවේ අන්ත අන්ත දෙකක් තියෙනවා. ධම්ම අවබෝධයට පත් තුන කෙනා මේ අන්ත දෙකෙන් මිදෙන්න ඕනේ. මේ ධම්ම අවබෝධයට පත් වෙනවත් එක්කම මේක වෙනවා. දේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේ නසේවිතබ්බා. පබ්බජිත කියලා කියන්නේ දැන් අපි පබ්බජිතයි කියන්නේ පැවිදි වෙනවාට. ඇත්තටම පබ්බජිත වෙනවයි කියලා කියන්නේ සෝතාපන්න වෙනවාට. එතකොට සෝතාපන්න වුණ කෙනා මෙන්න මේ අන්ත දෙකෙන් මිදෙන්න ඕනේ. මොකක්ද අන්ත දෙක? නැවත මං ඉපදෙනවා නැවත මං ඉපදෙන්නේ නැහැ කියන අන්ත දෙකෙන්ම මිදෙන්න ඕනේ. එතකොට නැවත මං ඉපදෙනවා කියන එක එක අන්තයක්. ඒක එක දිට්ඨියක්. ඒ දිට්ඨියට අපි කියනවා සාස්වතවාදී දිට්ඨිය කියලා. නැවත අපි ඉපදෙන්නේ නැහැ. ඒක එක දිට්ඨියක්. ඒ දිට්ඨියට කියන උච්ඡේදවාදී දිට්ඨිය කියලා. එතකොට ධම්ම අවබෝධයට පත් තුන කෙනෙක් මේ දිට්ඨි දෙකෙන්ම මිදෙන්න ඕනේ. දැනට මොකද්ද අපි? දැනට අපි ඉන්න දිට්ඨිය තමයි සාස්වතවාදී දිට්ඨිය. නැවත අපි ඉපදෙනවා. එතකොට නැවත අපි ඉපදෙනවා කියන දිට්ඨිය තුල අපි ඉඳගෙන හොඳ තැනක ඉපදෙන්න තමයි ඔය අද ලංකාවේ, බුරුමේ, තායිලන්තයේ බෞද්ධයෝ සිද්ධ කරන්නේ. එතකොට මේ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ ඔන්න ඔය නැවත ඉපදීම. නැවත ඉපදීම හොඳ තැනකට යන්න. සංයුක්ත නිකාය 4 පොතේ 700 වෙනි පිටුවේ තියෙනවා කුතුහලශාලා කියලා සූත්‍රයක්. එතකොට මේ කුතුහලශාලා කියන සූත්‍රයේදී වචගත පරිබ්‍රාජකයා විස්තර කරනවා මෙන්න මේ දැනට මේ සමාජයේ තියෙන්නේ පුරණ කස්සප, මක්කලි ගෝසාල, නිගණ්ඨනාත පුත්ත, සංජය බෙල්ලට්ට පුත්ත, පකුද කච්චාන, අජිත කේස කම්බලි වගේ අය මෙන්න මේ මරණයෙන් පස්සේ නැවත මේ ඉපදීම ගැන කතා කරනවා. ඒක සුගතියකට යන්න නම් පින් කරන්න ඕනේ, දුගතියකට යන්න නම් පව් කරන්න ඕනේ. ඒකට මේ පවෙන් අත මිදිලා
පින් කරලා දිව්‍ය ලෝකේ අනේකක් භාවනා කරලා බ්‍රහ්ම ලෝකයට යන එකත් බුදුබණ නෙමෙයි බුදුහාමුදුරන්ගේ බණ නෙමෙයි. ඒතර මේ කුතුහලශාලා සූත්‍රයේදී වචවත් පරිබ්‍රාජකයාට බුදුහාමුදුරන්ගේ ධර්ම ගැන සැකමතු වෙන සැකමතු වෙන්න හේතුව තමයි අනිත් ඔක්කොම මේ මරණයෙන් පස්සේ උප්පත්තියක් ගැන කතා කරනවා. ඔබ වහන්සේ මරණය මාසේ උප්පත්තියක් නැති එකක් ගැන කතා කරනවා. එතකොට එහෙනම් මේ උප්පත්තියක් නැති කරන ක්‍රමය තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. අන්න ඒ දේශනාව කාගෙන් හරි අසා දැනගන්න එකට කියනවා අපි සෝතාපන්න කියලා. එහෙනම් අපි දැනගන්න ඕනේ සත්‍යයේ උප්පත්තිය නැති වෙනවා නම් සත්‍යයේ උප්පත්තිය ඇතිවන්නේ කෙසේද? එතකොට මේ සත්‍යයේ උප්පත්තිය ලෝකේ දැන් මේ සත්‍යයේ උප්පත්තියක් මරණයෙන් පස්සේ නැහැයි කියලා මුලින්ම දිට්ඨියකම ඉන්නවා නම් ඒගොල්ලන්ට නිවන අවබෝධ කරගන්න අමාරුයි. එතකොට සත්‍යය මරණයෙන් පස්සේ උප්පත්තියක් තියෙනවා කියලා දිට්ඨියක් තියෙනවා. ඒ දිට්ඨිය සාස්වතවාදය අන්න ඒ දිට්ඨියේ ඉන්න අයට තමයි ඕනේ නැවත නොඉපදෙන්න. එතකොට දැන් නැවත ඉපදෙනවද නැවත නොඉපදෙනවද කියන දැන් උච්ඡේදවාදීන් කියන්නේ නැවත ඉපදීමක් නැහැ. මේ ආත්මෙන් පස්සේ ඉවරයි. කය දිරලා යනවා වගේම ආයෙ වෙන අයින් වෙන්න දෙයක් නැහැ. කය මැරුණාම ඉවරයි. ආයෙ කවුරුත් ඉපදෙන්න මෙතන සතේ පුජ්‍යලෙක් නැහැ. එතකොට ඒක එක දිට්ඨියක්. ඒ දිට්ඨිය ඉන්න අයට නිවන් ඕනේ. එතකොට නිවන ඕන වෙන්නේ අර නැවත ඉපදීමක් තියනවා කියන දිට්ඨියේ ඉන්න අය. ඒක දිට්ඨියක්. ඒ දිට්ඨිය සාස්වතවාදී දිට්ඨිය. ඒ දිට්ඨිය සත්‍යද නැද්දයි කියන එක අද වෙනකොට ලෝකේ ඔප්පු වෙනවා කියනවා. දැන් පුනරුත්පත්ති සිද්ධි ගත්තහම නැවත ඉපදෙනවාද ඉපදෙන්නේ නැද්ද කියන එකේ වැඩිපුරම තහවුරු වෙලා තියෙන පුනරුත්පත් අධ්‍යයනයන් වලදී නැවත සත්‍යයේ උප්පත්තියක් තියෙනවා. වර්ජිනියා විශ්වවිද්‍යාලයේ යන් ස්ටීවන්සන් කියන මහත්තයා 3000ක් අධ්‍යයනය කරලා තියෙනවා පුනරුත්පත්ති. මම අධ්‍යයනය කරලා තියෙනවා 12ක්. එතකොට නැවත ඉපදුන අය. ඒ ගැන අපි ගවේෂණය කරලා සහභාගී නිරීක්ෂණ කරලා කේවල අධ්‍යයනයන් කරලා ඒවා අපි අධ්‍යයනයන් කරලා හුඟක් තොරතුරු හොයලා හොයලා නැවත අර කොහේ හරි ඉපදෙච්ච මැරුණ කෙනෙක් මේ ඉපදුන බවට සාක්ෂි තියෙනවා. ඒ නිසා සාස්වතවාදී දිට්ඨිය ප්‍රායෝගිකයි. නැවත ඉපදෙනවා. එහෙනම් මේ නැවත ඉපදෙන එක නතර කිරීමේ ක්‍රමයක් තියනවාද කියලා තමයි බුදුහාමුදුරුව හොයාගත්තේ. එතකොට මේ සත්‍යයේ උප්පත්තිය නැති කරන්නේ කොහොමද කියලා දැනගන්න ඉස්සරින් සත්‍යය උප්පත්තිය ලබන්නේ කෙසේද කියන එක පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ලෝකයේ ඉන්න ඕනෑම සත්ත්වයෙක් උප්පත්තිය ලබන්නේ අම්මා තාත්තා දෙන්නගේ සංවාස ක්‍රියාවලිය සහ එයට විඥානයක් එකතු වීමෙන් කියලා බුදුහාමුදුරුව හොයාගත්තා. මෙතෙක්කල් බුදුහාමුදුරුව හොයාගන්න කලින් මේ ලෝකයේ සෑම කෙනෙක්ම විශ්වාස කරෙත් අද නූතන තාක්ෂණය වෛද්‍ය විද්‍යාව උපරිමයටම දියුණු වෙලා තියෙනවා. එතකොට භෞතික විද්‍යාව ජීව විද්‍යාව වගේම බොහෝම ඉහළට දියුණු වෙලා තියෙනවා. නමුත් තාම කිසිවෙක් කියන්නේ නැහැ සත්‍යයේ උප්පත්තිය සඳහා අම්මා තාත්තා දෙන්නගේ එකතු වීමට අමතරව විඥාන කියන ශක්තියක් මේකට මැදිහත් වෙනවා කියලා. මෙන්න මේක තමයි බුදුහාමුදුරන්ගේ සොයා ගැනීම. වෙන කවුරුත් මේක හොයාගත්තේ නැහැ. සත්‍යයේ උප්පත්තිය සඳහා මෞකුසට විඥානයක් දැසගත යුතුයි කියලා බුදුහාමුදුර හොයාගත්තා. මහා නිධාන සූත්‍රයේදී බුදුහාමුදුරෝ මේක තමයි මේ අවුරුදු 2500කට කලින් බුදුහාමුදුරුව මෙහෙම ඇහැට නොපෙනෙන මේ ශක්තියක් හොයාගත්තේ කොහොමද කියන එක තමයි අරුම පුදුම සොයා ගැනීම. මහා නිධාන සූත්‍ර දිතාමත්ම පැහැදිලිව කියනවා මෞකසට විඥානයක් සම්බන්ධුනොත් තමයි කලලයක් හැදෙන්නේ. කලලය හැදුනා. ඒ කලලය විඥානය සම්බන්ධලා තියෙනවා. ඒ කලලයෙන් විඥානය අයින් වුණොත් කලලය පවතින්නේ නැහැ. ඉතින් එහෙනම් බුදුහාමුදුරුව හොයාගත්තේ මේ විද්‍යාත්මක සොයා ගැනීමක්. එතකොට අද නූතන විද්‍යාවටවත් හොයාගන්න බැරි අරුම පුදුම අසම සම සොයා ගැනීමක්. එතකොට මේ බුදුහාමුදුරුව පිළිබඳව අදාපට දීලා තියෙන මේ නිර්මාණාත්මක දේවල් නිසා ඉපදුන දවසේ ඇවිද්දා කතා කරා උඩින් ගියා රියන් 80යි. ඉතින් මෙන්න මේ වගේ මහා
අර බුදුහාමුදුරුව පිළිබඳව බුද්ධ ලම්බන ප්‍රීතිය වැඩි කරන්ඩ සාහිත්‍ය කතාකරුවන් විසින් ගොඩනැගුණු ලැබුවා සාහිත්‍ය කතා ටිකක්. ඒ කතා ටික නිසා අද මේ බුදුහාමුදුරුව සොයාගත්ත මෙම නොයිපදීමේ ක්‍රියාවලිය මිනිස්සු අවබෝධ කරගන්නවා වෙනුවට බුදුහාමුදුරුවන්ගේ ගුණගායනා කරන්ඩ බුදුහාමුදුරුවන්ගේ ධාතු වන්දනා කරන්ඩ බුදුහාමුදුරුවන්ට එක එක පූජාවන් පවත්වන්ඩ මේවා කර කර ඉන්නවා මිසක් මේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත විද්‍යාත්මක ක්‍රමය මේ නැවත නොයිපදීමේ විද්‍යාත්මක ප්‍රායෝගික වැඩපිළිවෙලෙහි නියැලෙන්නේ. එහෙනම් මේ සෝතාපන්න කියලා කියන්නේ මෙන්න මේ නිවන කියන එක අවබෝධ කරපු කෙනෙක්, නිවන පුහුණු වෙන කෙනෙක්. තවත් කෙනෙකුට මේ නිවන හෙවත් නැවත නොයිපදීම කියලා දෙනකොට ඒකට කියනවා බණ කියලා. ඒක අවබෝධ කරගන්න එකට කියනවා සෝතාපන්න කියලා. ඉතින් ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහන්නේ මේ සෝතාපන්න අංග මොනවාද කියලා. ඒකේ පළවෙනි අංග දෙක තමයි සත්පුරුෂයාගේ සද්ධර්ම ශ්‍රවණය. ඉතින් මේ සද්ධර්ම ශ්‍රවණය කියන එකත් ටිකක් ඔළුවට බර වැඩි නම් බණ අහනවාද? බණ කියන එකත් ටිකක් බර වැඩි නම් මේ සත්‍යයාගේ උප්පත්තිය නැති කරන ක්‍රමය අසා දැනගන්නවා කියලා ඉතා සරලව ඉදිරිපත් කර ගත්තනම්, සරලව අවබෝධ කර ගත්තනම් මේක මෙච්චර ඔබට අමාරු වෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරෝ කොයි කාලෙද මේ හොයාගත්තේ මේ නැවත නොයිපදීම ක්‍රමය? මේ නැවත නොයිපදීමේ ක්‍රමය මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. මේ නැවත නොයිපදීමේ ක්‍රමය බුදුහාමුදුරෝ හොයාගත්තේ පයිතගරස්ට අවුරුදු 30කට කලින්. පයිතගරස් ක්‍රිස්තු පූර්ව 570 ඉපදිලා තියෙන්නේ, බුදුහාමුදුරෝ ක්‍රිස්තු පූර්ව 600 ඉපදිලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුව සහ පයිතගරස් අතර තියෙන්නේ අවුරුදු 30ක වෙනසක්. එතකොට බුදුහාමුදුරුව කියන්නේ මෙන්න මේ නිවන හොයාගත්ත අසම සම වූ මහා දාර්ශනික විද්‍යාඥයෙක්. දැන් මේ පයිතගරස් ලගේ කාලේ, ආකිමිඩිස් ලගේ කාලේ, හිපොක්‍රටිස් ලගේ කාලේ, ඩිමොක්‍රටිස් ලගේ කාලේ. ඩිමොක්‍රටිස් කියන්නේ බුදුහාමුදුරුවන් එක අවුරුදු 100ක් විතර පරතරයක් තියෙන කෙනේ පරමාණු හොයාගත්ත කෙනා. ආකිමිඩිස් අතර තියෙන්නේ අවුරුදු 100 ගණනක් විතර තියෙන බුදුහාමුදුරුවෝ. එතකොට දැන් අපි අර බුදුහාමුදුරුවන් කෙරෙහි අපි අර පොඩි කාලේ ඉගෙන ගත්ත සුරංගනා කතා නිසා අපි හිතනවා මේ නිවන කියන එක මහා අරුම පුදුම සුදු වළියෙක්. මේක දකින්න නම්, මේක අවබෝධ කර ගන්න නම් මෛත්‍රී බුදු සාසනයට යන්න ඕනේ. එතෙක් කල් අපි පින්දහම් කර කර දිව්‍ය ලෝකෙ යන්න ඕනේ. ඉතින් මෙහෙම අපට කතන්දර වගේක් දීලා තියෙන නිසා මේ බුදු දහම කියන මේ මහා විද්‍යාව අද සාහිත්‍ය රස කතා ගොන්නකට විතරක් සීමා වෙලා. එහෙනම් ඊට පස්සේ බුදුහාමුදුරුව මේ පයිතගරස්ට සමකාලීන මහා දාර්ශනික හොයාගත්තා. සිග්මන් ෆ්‍රොයිඩ්ට හොයාගන්න බැරි වුණ සිත පිළිබඳව මහා ගැඹුරු. දැන් සිග්මන් ෆ්‍රොයිඩ්ලා කියලා තියෙනවා බුදුදහමත් එක්ක සංසන්දනය කරන බොහොම අල්ප ප්‍රමාණයේ සිග්මන් ෆ්‍රොයිඩ් හොයාගෙන තියෙන්නේ සිත ගැන, මනස ගැන. බුදුහාමුදුරුව ඊට එහා ගැඹුරු මහා ගවේෂණයක් කරලා බුදුහාමුදුරුව හොයාගත්තා අද වගේ දියුණු තාක්ෂණික උපකරණ මේවට සාපේක්ෂව නැතුණට මොකක් හරි තාක්ෂණික උපකරණ තියෙන්නත් ඇති ඒ කාලේ අපි දන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුව හොයාගත්තා මේ මානසික ක්‍රියාකාරීත්වය, සිතේ ක්‍රියාකාරීත්වය. ඒ නිසා බුදුහාමුදුරුව දැක්කා මේ අපි මැරුණට පස්සේ අපේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන ශක්තිය එළියට යනවා. ඒ ශක්තිය තමයි අද විවහාරික භාෂාවෙන් කියන්නේ ඇස්ට්‍රල් බොඩි එක කියලා, මනෝකාය කියලා. එතකොට මේ මනෝකාය තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ විඥාණය කියලා. එතකොට අර අම්මා තාත්තා සංවාස ක්‍රියාවලිය යෙදෙනකොට ඇති වෙන යුක්තාණුවට මෙන්න මේ විඥාන කියන ශක්තිය, නැත්නම් මේ මනෝකාය කියන ශක්තිය අර යුක්තාණුවට සම්බන්ධ වුණාම තමයි කලලයක් බවට පත්වන්නේ. මේක තමයි බුදුහාමුදුරන්ගේ සොයා ගැනීම. එතකොට මේ සොයා ගැනීම බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන බැලුවා මේක දේශනා කරන්න. මේක දේශනා කරන්න බෑ. අද වගේම තමයි සම්මුතියේ තියෙන්නේ නිවන පිළිබඳව 62ක් දීප්ති, ඔක්කොම දීප්ති මිත්‍යා දීප්ති. අද නම් මං හිතන්නේ ලක්ෂයකටත් වැඩි දීප්ති තියෙනවා. එතකොට එදා 62ක් මිත්‍යා දීප්ති තිබුණ කාලේ බුදුහාමුදුරුවෝ තීන්දු කරා මම මේක කියලා වැඩක් නැහැ. ආයාචනා සූත්‍රයේ තියෙනවා මට දහම් නොදෙසීමට මගේ මනස ක්‍රියාත්මක වේ කියලා. මේක කියන්න බෑ. මොකද
මේ රැවටිලා නිවන සම්බන්ධයෙන් විමුක්තිය සම්බන්ධයෙන් මිනිස්සු රැවටිලා මම්මුලා වෙලා ඉන්න නිසා මේක බුදුහාමුදුරෝ දේශනා නොකරන්නේ බුදුහාමුදුරුවත් හිතාගෙන හිටපු කාරණාව නෙමෙයි අවබෝධ වුණාට පස්සේ තිබ්බේ සාරාසං කල්පලක්ෂයා පෙරම්පුරේ බුදුහාමුදුරුවත් එතකොට මේ සාරාසං කල්පලක්ෂයෙන් බුදුහාමුදුරුවෝ පෘථජ්ජනයිනේ නිවනක් අහලා නැහැනේ බුදුවරේ කවදාකවත් බුදු වෙන්න පෙර සෝතාපන්න වෙන්නේ නැහැ එහෙනම් සෝතාපන්න වෙන්නේ නැතිව මේක තේරෙන්නේත් නැහැ ඉතින් අද අපි බෝධිසත්වරුන්ගෙන් බණ අහනවා නිවන් දකින්න බෝධිසත්වරු නිවන් දැකලා නැහැ සෝතාපන්න වෙලා නැහැ බෝධිසත්වරු නිවන් දකින්න බුදු වෙන මොහොතේ එතකොට ඔහු සෝතාපන්නවත් වෙලා නැත්නම් ඔහු කොහොමද නිවනක් ගැන දේශනා කරන්නේ නිවනක් ගැන පොත්පත් ලියන්නේ ඒක බෑ ඒක වෙන්නේ නැහැ මේ නිසා බුදුහාමුදුරුවෝත් ඒ සාරාසයන් කල්පලක්ෂයක් ආවනම් ඇවිල්ලා තින්නේ පෘථජ්ජන ස්වභාවය හැබැයි එතකොට නිවන ගැන අවබෝධය ඇති උනේ බෝධි මූලයේදී අන්න එතන අවබෝධ වුණාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ චතුත්නම් භික්ඛවේ අරිය සත්‍යානං අනුනුබෝධා අප්පටි වේදා ඒවමිදං දීගමද්ධානං සන්දාවිතං සංසරිතං මමච්චේව තුම්මහකං චේවාති කියලා කෝටිගාම සූත්‍රයේ කියනවා මේ චතුරාර්ය සත්‍යය මේ නිවන මේ සෝතාපන්න ස්වභාවය මට අවබෝධ වෙන්න පෙර මමත් ඔබ වගේම පෘථජ්ජනයි මමත් මේ සංසාරේ ඇවිදවිදාවේ ඔබ වගේමයි අපි දෙගොල්ලම එකයි කියනවා ඉතින් මේ නිසා බෝධිසත්ත්ව වරු ගැන බෝධිසත්ත්වරුන්ට නිවන පිළිබඳව කිසිම අවබෝධයක් නැ දැනුමක් තියෙනවා දැනුමයි අවබෝධයයි කියන්නේ මහ විශාල පරතරයක් තියෙන කරුණු කාරණා දෙක අද තියෙන්නේ නිවන පිළිබඳව දැනුම පොතේ දැනුම පොතේ කොහෙවත් නැ නිවන ගැන මේක ලියන්න බෑ ඒ නිසා අද දැනුමෙන් කටපාඩම් කරගෙන තමයි සෝතාපන්න වුණ කෙනා ආත්මහතෙන් නිවන් දකින්නවා ආදි ලෙස අර පොතේ තියෙන දැනුමකින් මේ කතා කරනවා එතකොට මේ සෝතාපන්න කියලා කියන්නේ නැවත නොඉපදින්නේ කෙසේද කියන එක අසා දැන ගැනීම. එහෙනම් බුදුහාමුදුරෝ දැක්ක සත්‍යය නැවත ඉපදෙන්නේ අම්මා තාත්තා දෙන්නගේ එකතු වීම සහ විඥාණය මව් කුසට ඇතුළු වීම. ඊට පස්සේ බුදුහාමුදුරෝ මොකද්ද හොයාගත්තේ? එහෙනම් මට පුළුවන් නම් මගේ විඥාණය මට හදන්න නැතිව ඉන්න අන්න මට පුළුවන් වෙනව නැවත ඉපදෙන්න ඇති මොකද විඥානය හදාගන්න මේ ආත්මනේ මම දැන් මේ ඉපදුන ආත්මයේ මම දැන් විඥානයක් හදාගත්තොත් මං දැන් මැරුණොත් මගේ විඥානේ එළියට යනවා මේ නිසා බුදුහාමුදුරුවෝ අවබෝධ කරා මට මේ මොහොතේ පුළුවන් නම් විඥානය හදන්න නැතිව ඉන්න මං මේ මොහොතේ මැරුණොත් මං ඉපදෙන්නේ මොකද මගේ විඥානයක් නැහැ එළියට යන්න පංචපාදානස්කන්ධයක් නැහැ එළියට යන්න මනෝකායයක් නැහැ එළියට යන්න ඒ නිසා මේ මනෝකායම තමයි පොතේ එහෙම පැහැදිලිව නැතුවට ඒකයි මේ පොතක නෑ මේක අවබෝධයටපත් වුණ කෙනෙක්ගෙන් අහන්න ඕනේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. දැන් ඔබට අද නිවන තේරෙන්නේ නැත්තේ අවබෝධයටපත් වුණ අයගෙන් ඔබට ධර්මයක් ශ්‍රවණය නොවුන නිසා බුද්ධ කාලයේ වගේ නිවන් දකින්න. බුද්ධ කාලේ එක බණයි අහන්න ඕනේ. බුදුහාමුදුරෝ ලංකාවට එනකොට යුද්ධයකට සැරසිලා හිටපු දහස් ගණනක් එක බණපදයක් අහලා මයංගනේ ඔය සෝතාපන්නලා දෙන. එදා සෝතාපන්න වුණ ඒ ප්‍රදේශයේ ඒ හිටපු රජ්ජුරුව සමන රජ්ජුරුව තමයි අද ඔය සුමන සමන් දෙවියෝ ලෙස අපි මේ අදහන්නේ. ඒ දා ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය නායකයා. එහෙමනේ අපි සාමාන්‍යයෙන් සමාජයට වැඩක් කරපු අය මරණයෙන් පස්සේ දේවත්වයට පත් කරනවා. එතකොට දැන් ඔය මේ අවිස්සාවේල්ල පැත්තේ පූගඩ පැත්තේ ඔය ඒ වගේ ප්‍රදේශවල රංගවල දෙයියෝ කියන රංගවල දෙයියෝ කියන්නේ කැලණිගඟ හිටපු තොටියෙක් පස්සේ දේවත්වයෙන් අදහනවා දැන් කුරුණෑගල ඉන්නෝ ගලේ බණ්ඩාර දෙයියෝ කියලා ගලේ බණ්ඩාර දෙයියෝ කියන්නේ කුරුණෑගල අතුගල්පුර පාලනය කරපු වත්තිනි කුමාරයා එතකොට දැන් මින්නේරි දෙයියෝ කියලා අදහනවා ඒ මහසෙන් රජුරුව ඉතින් ඒ වගේ දැන් ඒ සමන රජුරුව කරපු මෙහෙවරට තමයි පස්සේ මරණයෙන් පස්සේ දේවත්වයෙන් සල් දැන් මෙයා අර සෝතාපන්න වුණ ප්‍රාදේශීය නායකයෙක් නිසා ඊට පස්සේ ඌ සෝතාපන්න වෙච්ච දෙවි කෙනෙක් ලෙස අදහනවා. එතකොට මේ සෝතාපන්න කියලා කියන්නේ මොකද්ද බුදුහාමුදුරුව ලංකාවට එනකොට ඔක්කොම අබෞද්ධයෝ. එහෙනම් මේ අබෞද්ධය බෞද්ධයෝ කරන එක තමයි සෝතාපන්න. සෝතාපන්න කියන්නේ නිවන් දකින ක්‍රමය. මේ නිවන දකින්නේ කොහොමද කියන එක අසා දැන ගැනීම. එහෙනම් නිවන් දකින්නවා කියලා කියන්නේ නැවත උපදීම නවත්තන්නේ. එහෙනම් නැවත ඉපදෙන්නේ කොහොමද? මව් කුසක හටගන්නා යුක්තාණුවකට විඥානයක් සම්බන්ධ වුනහම තමයි නැවත ඉපදෙන්නේ.
මේ නිසා බුදුහාමුදුර අවබෝධ කරගත්තා මෙන්න මේ විඥානයේ හැදෙන ආකාරය. බුදුහාමුදුර දැක්ක විඥානයේ හැදෙන්නේ හැඩ රූප. චක්කුංච පටිච්ච රූපේද උපපද චක්කු විඥානං. එහෙනම් මේ චක්කු විඥානය හැදුනහම මේකේ තව ටිකක් විස්තර කරනවා. චක්කු විඥානයේ තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්ච උපාදන, උපාදන පච්චය භව පච්චය ජාති කියලා මේක පටිච්ච සමුප්පාදය කියලා හඳුන්වනවා. එහෙනම් මේ හැඩ රූපයක් දැක්කහම මේ විඥානයක් හැදෙනවා. ඒක චක්කු විඥාණයෙන් පටන් ගන්න. එහෙනම් මෙන්න මේ චක්කු විඥාණය නිසා අපිට හැඩ රූපයක් බලමින් ඉන්නකොට චක්කු විඥාණයක් හැදෙනවා. මේ චක්කු විඥාණය හැදෙන මොහොතක අපි මැරුණොත් අන්න අපේ විඥානයක් එළියට යනවා. එහෙනම් සෝත විඥාණය කනට ශබ්ද වැහුනහම සෝත විඥාණය හැදෙනවා. සෝත විඥාණයක් හැදෙන මොහොතක මැරුණොත් අන්න යාගේ විඥානය එළියට යනවා. ඒ මේ විදිහට බුදුහාමුදුරු හොයාගත්ත විඥාන හැදෙන ආකාර 6ක්. සෝත චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. මෙන්න මේ හය ආකාරයේ නවත්ත ගන්න පුළුවන් නම් යම් කෙනෙකුට. මේක මේ මෛත්‍රී බුද්ධ ශාසනය කරන වැඩක් නෙමෙයි. මේක මේ ආත්මේ ඔබට පුළුවන් නම් මේ විඥාන හය හැදෙන හැටි නැවැත්ීමේ ප්‍රායෝගික වැඩපිළිවෙල ඔබට පුළුවන් නම් ඔබ නැවත ඉපදෙන්නේ මේක මේ ආත්මේ කරන වැඩක්. ඉතින් දුර්ලභ බච්ච මනුස්සත්වයන් ඔබට ලැබිලා තියෙන දුර්ලභ වූ මනුස්සාත්මයක්. ඉතින් මේක බොහොම කලාතුරකින් ලැබෙන ස්වභාවයක් තමයි මනුස්සාත්මය. ඒතකොට මේ මනුස්සාත්මය ලැබුණට පස්සේ අපායෙන් මිදලා දිව්‍ය ලෝකයන්ටවත් බ්‍රහ්ම ලෝකයන්ටවත් නෙමෙයි උගන්වන්න ඕනේ. උගන්වන්න ඕනේ නිවන් දකින්න හැටි. මේ දිව්‍ය ලෝකවලට බ්‍රහ්ම ලෝකවලට අපායෙන් මිදෙන එක ශාස්ත්‍රුන්ගේ වැඩක්. මේක මේ නිගණ්ඨනාථගේ ධර්ම, මේක පකුදකච්චානගේ ධර්ම, මේක සංජය බෙල්ලට්ටගේ ධර්ම. ඉතින් ඒ ධර්ම තමයි අද මේ බුදු ධර්ම කියලා බෞද්ධ රටවල බහුතරයක් ඉගෙන ගන්න. ඒතර මේ මේ විද්‍යාත්මක ක්‍රමය, මේ විඥානය හදන්න නැති විද්‍යාත්මක ක්‍රමය ඔබට අවබෝධ වුණොත් ඔබ මෛත්‍රී බුදු ශාසනයට නෙමෙයි යන්නේ, මේ ආත්මේක අවසන්නාත්මි බඩපතේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේක අවබෝධ කරගෙන ගිහිල්ලා පස්වග මහ මේක අවබෝධනට පස්සේ බුදුහාමුදුරුවෝ මේ කාටද කියන්නේ කියලා කියලා වැඩක් නෑ, තේරුම් ගන්න නෑ. අද වගේම තමයි දිට්ඨිවල ඉන්නේ. දානම් දිට්ඨි 62යි. අද බැලුවටම ලංකාවේම තියෙනවා මේ නිවන පිළිබඳව YouTube channel ගත්තාම තියෙනවා 100 ගාන. බණ ගත්තාම ඇහෙනවා නාලිකාවල 100 ගාන. පොත්පත් ගත්තාම බෞද්ධ පොත් මන්දිරයකට ගියපුවාම නිවන ගැන ලියලා තියෙනවා විවිධ. හැබැයි එකින් එකට වෙනස්. එහෙම වෙන්න බෑ. නිවන එකයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා නිවන් දකින් නැතුව නිවන් අවබෝධ කරන් නැතුව නිවන ගැන කියලා දෙන එක ආනන්තරිය පාප කර්මයක්. සංඝ ભેදේ කියන්නේ ඒකට. අංගුත්තර නිකාය 6 වෙනි පොතේ සංඝ ભેද කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ සංඝ ભેදේ කියලා අපි අද හිතාගෙන ඉන්නේ මේ හාමුදුරුවරු එකිනෙක කේලම් කියලා කොටවන එක කියලා. ඒක නෙමෙයි. දහම අදහම කිරීම, අදහම දහම කිරීම, විනය අවිනය කිරීම, අවිනය විනය කිරීම ආදී ලෙස බුදුහාමුදුරෝ කීව දේවල් බුදුහාමුදුරෝ කිව්වේ නැහැ කියනවා. බුදුහාමුදුරෝ නොකිය දේවල් බුදුහාමුදුරෝ කීවයි කියනවා. මේකයි ආනන්තරිය පාප කර්ම. ඉතින් මේක කියවෙන්නේ ධම් අවබෝධයටපත් නොවුනයි, සෝතාපන්න නොවුනාය මේ නිවන ගැන විස්තර කරන්නේ මහ මොනවද වෙන විකාර වගේ. එතකොට මේ නිවන කියලා කියන නැවත නොඉපදීම. ඉතින් නොඉපදීමේ ක්‍රමය මොකද්ද? නැවත ඉපදීමේ ක්‍රමය තමයි විඥාන හදන එක. එහෙනම් විඥාන හදන්නේ කොහොමද? ඇහැට රූප, කණ්ඩ ශබ්ද, නාසයට ගඳ, දිවට රස, අමඩේ ස්පර්ශ, මොළයට මතක. දැන් කාට හරි පුළුවන් නම් මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු වලින් මිදලා ඉන්න අන්න හොඩ විඥාන හැදෙන්නේ. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා බුදුහාමුදුර අවබෝධ කරගෙන මේක දේශනා කරන්නේ කාටදයි කියලා බැලුවා බුදුහාමුදුර. දැක්ක මේ දිට්ටි කඩන්න බෑ. ඊට පස්සේ තමයි බොහොම අමාරුවෙන් මේ අවබෝධ කරගත තැන ඉඳලා ගව් ගාන දුරට ගිහිල්ලා පයින්ම වැඩම කරලා පස්වග මහණුන්ට මේක කිව්වා. පස්වග මහණුනොත් මුලදී මේක පිළිගත්තනේ. හැබැයි කොණ්ඩඤ්ඤ රාමදුරෝගේ දිට්ඨිය ගැලවුණ පළවෙනි බණෙම්ම. අර මෙතෙක් කල් අවුරුදු 6ක් භාවනා කරලා විමුක්තිය සඳහා හොය හොයා අර වැරදි දැක්මක හිටපු කෙනා මේ බණ පදේ අහනකොටම එක බණක් අහනකොට ඕගේ දිට්ඨි ගැලවිලා ගියා. අන්න ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, ආලෝක උදපාදි, විද්‍යා උදපාදි අන්න වුණා. සෝතාපන්න වුණා. එතකොට මේ සෝතාපන්න කියන්නේ නිවන දකින එක විද්‍යාත්මකව අවබෝධ කරගත්තා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ දේශනාව තමයි මේ නිවන දකින්නට නම් ඔබ කරන්න ඕනේ විඥාන හදන්න නැතිව ඉන්න එක. විඥානයක් හැදුනොත් ඔබට නැවත ඉපදීමක් තියෙනවා.
මේ නිසා බුදුහාමුදුරු දැක්ක විඥාන හැදෙන්නේ කොහොමද? ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් හමෙන් මනෙන් තමයි විඥාන හැදෙන්නේ. මෙන්න මේ නිසා බුදුහාමුදුරු ඔබට නිවන් දකින්න ඕන නම් මේ සම්මුති සමාජයේ ඉඳගෙන ඔබට නිවන් දකින්න අමාරු. ඒ නිසා ඔබ රැකී ආරක්ෂා කරමින් මේක කරන්න අමාරුයි. වෙලහෙන දාම් කරමින් මේක කරන්න අමාරුයි. සල්ලි උපයෙන් මේක කරන්න අමාරුයි. ඔබට මේක දකින්න ඕන නම් මේක පුහුණු වෙන්න ඕන නම් මේක ඔබේ අන්තිම ආත්ම බඩ පත් කර ගන්න ඕන නම් තුන් සිවුරයි පාත්‍රයයි අරගෙන වනගත වෙන්නයි කිව්වා. දැන් තුන් සිවුරයි පාත්‍රයයි තියෙන්නේ ඒ ඒ පැවැත්ම සඳහා. ඒතර පාත්‍රයයි තියෙන්නේ පින්ඳ පාතියම සඳහා. සිවුර තියෙන්නේ අන්තිම මෙච්චරයි ඕනේ මූලිකම අවශ්‍යතාවයන් ටික. ආහාර ඇඳුම් පැනඳුම්. දැන් නිවාස කියන එකට අපිට කිව්වා යන්න අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර වලට යන්න ඕන තරම් කැලෑවල් වල තියෙනවා ලොකු ගස් ඒව ගහවට යන්න. ওই ශුන්‍යාගාර තියෙනවා. ඒවට යන්න. එහෙම තැනින් තැන ඔබ යන්න. තැනින් තැන ගිහිල්ලා එක තැනක මාස 3කට ඉඳ ඉපයි කිව්වා. මොකද මේ ඇලීම් ගැටීම් ඇති වෙන හින්දා. ඊට පස්සේ දැන් සමාජ බැඳීම් ඉවරයි ඕකේ. ඊට පස්සේ මොහු මොකද්ද කරන්න ඕනේ දවසේ වැඩි කාලයක් අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර ගත වෙලා මෙන්න මේ විඥානයේ හදන එක නවත්තන්න ඕනේ. මේ විඥානයේ හදන එක නවත්තන වැඩේට බුදුහාමුදුරුවෝ කිව්ව සතිපට්ඨානය කියලා. එතකොට මේ සතිපට්ඨානය කරන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරා හිස් භූමියකට නිදහස් භූමියකට නිසංසල භූමියකට නිහඬ පරිසරයකට යන්න ඕනේ කියලා. යන්නේ එවැනි පරිසරයකට ගිහිල්ලා කරන්න ඕන එකම එක භාවනාවයි බුද්ධාමේ තියෙන්නේ. ඒක තමයි ඒ කායනෝ යම් භික්ඛවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්ක මාය දුක්ඛ දෝමනස්සාන අත්තංග මාය ඥායස අධිග මාය නිබ්බානස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. එනම් මේ සතිපට්ඨානය කියලා අද වෙන මොකද්ද කයපට්ඨානයක් උගන්වන්නේ. සතිය කියලා කියන්නේ සිහිය සිත. එනම් මේ ඉන්ද්‍රිය සංවරයට පත් වෙලා සිත දෙස බලන සිත පිළිබඳව අධ්‍යයනය කරන එකම එක ක්‍රමයට තමයි බුදුහාමුදුරුවෝ භාවනා. මේක විඥාන හැදෙන්නේ. නමුත් අද අපට දීලා තියෙන ඔය සමසතුලිස් කර්මස්ථාන කියන වගේ කර්මස්ථාන වඩනවා. ඒ වගේ විඥාන හැදෙනවා. මේ නිසා මුළු බුදුදහමම තියෙන්නේ සතිපට්ඨානය කියන එකම එක භාවනාව. අන්නේ භාවනාව දැන් ආනාපානසතිය කියලා ඔබ දැන් ඉගෙනගෙන ඇති හුස්ම රැල්ලදී. එහෙම එකක් නෙමෙයි. ආනාපානසතිය කියන්නේ මේ සිත දෙස බලන ප්‍රායෝගික වැඩපිළිවෙළ. සිංහල පරිවර්තනය කරනකොට සහ පසු කාලන වෙනස්කම් වලදී මේක මේ හුස්ම රැල්ල දිහා බලන අභ්‍යාසය බවට පත් වෙලා ඒ වගේම වැඩෙනවා. ඒ වගේම සමතයක් වැඩෙනවා. මේකෙන් නිරෝධය වැඩෙනවා. එහෙනම් කවුරු හරි කවද හෝරි දවසක නිවන් දකින්න ඕන නම් අන්නේ නිවන් දැකපු කෙනෙක්ම හම්බෙන්න ඕනේ. නිවන් දැකපු කෙනාගෙන් නිවන ගැන අහගන්න එක තමයි සෝතාපන්න කියලා කියන්නේ. මේක මේ සුදු වළියෙක් නෙමෙයි. මේක මේ හැබැයි අර පෙර දැනුම අයින් කරලා අහන ඕනෑම කෙනෙකුට සෝතාපන්න වෙන්න පුළුවන්. සෝතාපන්න කියන්නේ මේ නිවන් විඥාන හදන්න ඇති ක්‍රමය අහගන්නවා. නොයිපදීමේ ක්‍රමය අහගන්නවා. එතකොට මේ නොයිපදීමේ ක්‍රමය අහගන්න එකටයි සෝතාපන්න කියන්නේ. ඊට පස්සේ සෝතාපන්න වුණ ආර්ය ශ්‍රාවකයා කරන්න ඕනේ මොකද්ද? අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර වෙලා සමාජයෙන් ඈත් වෙලා මේක පුහුණු සමාජයෙන් ඈත් වෙනවා කියන්නේ මේක ඔබට පුළුවන් gedara ඉඳගෙනත් කරන්න. අද රුක්ක මූල ශුන්‍යාගාර හොයන්න බෑ. ඔබ gedara නිවසේ කාමරයක් මේ සඳහා වෙන් කරගන්න. දවසේ පැය 24න් පැයක් දෙකක් තුනක් හතරක් පහක් ඒ නිදහස තියන අය මෙන්න මේ විඥාන හදන්න නැති ක්‍රමය පුහුණු වෙන්න. විඥාන හදන්න නැති ක්‍රමය පුහුණු වෙන්න නම් විඥාන හදන්න නැති කෙනෙක්ගේ විඥාන හැදීම තුළින් සසරට වැටෙනවා නැවත ඉපදෙනවා විඥාන හදන් නැතිවීමෙන් නැවත ඉපදෙන්නේ නැහැ කියන අවබෝධයට පත්ුණ කෙනා සෝතාපන්න. ඉතින් මේක සකුරුදාගම නාගමි අරහත් ලෙස තව වර්ග කරලා තියෙනවා. ඒ වර්ග ඇති වෙන්නේ තමන්ගේ භාවනාවේ පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙස. ඉස්සරලාම වෙන්න ඕනේ සෝතාපන්න. එහෙනම් මේ සෝතාපන්න කියන එක කල්යාණ මිත්‍රයෙක්ගෙන් සත්පුරුෂ සංසේවෝ සද්ධර්ම සවනෝ ඔය යෝනිසෝ මනසිකාරෝ ධම්මානුදම පටිපදෝ කියන්නේ භාවනා කොටස. ඒතර මේ සෝතාපන්න වෙන්න ඉස්සර වෙලාම සත්පුරුෂයාගෙන් සද්ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕනේ. ඉතින් සද්ධර්මයේ තියෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි ධම්මානුදම පටිපදාවයි කරන හැටි. ඒක තමයි සතිපට්ඨානය වන්නේ. සිත දෙස බලන්න. ඒක තමයි යෝනිසෝ මනසිකාරය ධම්මානුදම හැම මොහතකම මේ පරියායොබ නියලෙන්න ඕනේ. අන්න ඒ නියලෙන ක්‍රමය ඔබට
අසා දැනගන්ට නම් කවදා හරි දවසක දහම් අවබෝධයටම පත් වුණ කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙද්දී කල්යාණ මිත්‍රයන්ගේ හිගය නිසා කල්යාණ මිත්‍රයෝ ලෙස රංගපාන පෙනී සිටින අය නිසා එතන නිවනයි කියලා ඔබ හිතාගෙන ඉන්නවා. දැන් අද රහතන් වහන්සේලා YouTube දෙක බැලුවත් එහෙම සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ විතරක් ඉන්නවා. ගිහිවතෙත් ඉන්නවා රහතන් වහන්සේලා. ඉතින් ගිහි පැවිදි දෙපක්ෂයේම ඉන්නවා. එතකොට රහතන් වහන්සේලා ලෙස ගිහිවතේ ඉන්න පුළුවන් දවස් 7යි කියලා දේශනාවේ ඒ විශ්වාස කරන අයට න්‍යායක් තියෙනවා. ඒක ඇත්තද නැද්ද කියන එක ප්‍රායෝගිකව දකින්න ඕන. ඉතින් එහෙමනම් කවද හරි දවසක කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මයක් ශ්‍රවණය කරලා නිවන කියන්නේ නොයිපදීමේ නොයිපදීම යනු කුමක්දැයි යන ඒ විඥානයේ හැදීමෙන්මයි සසරට වැටෙන්නේ ඉපදෙන්නේ විඥානයේ හැදීම නැවැත්ීමෙන් නිවන් දකින්නවාය කියන ඒ අවබෝධයට ඔබට පත්වීමට පුළුවන් වුණොත් නිවන් දැකපු කෙනෙක්ගෙන් ඒ හතර දෙනාගෙන් කවුරු හම්බුණත් කමක් නැහැ. මේ හතර දෙනාගෙන් පසේ බුදුවරයෙක්ගෙන් බුදුවරයෙක්ගෙන් මේක අසාද සම්මුතිය දෙනවා. පසේ බුදුට බණ කියන්නේ නැහැ කියලා. එතකොට අපිට ඉන්නේ කල්යාණ මිත්‍රයෝ පස් දෙනායි. මොකද පසේ බුදුර බණ කියන්නේ නැහැ කියලා සංකල්පයක් තියෙනවා. අන්න එහෙම මේ පස් දෙනාගෙන් කවුරුන් හෝ කෙනෙක් ඔබට සම්මුඛ වුණොත් ඔබට මේ ආත්මයේ නිවන ප්‍රත්‍යක්ෂයි. ඉතින් මේ නිසා බුදුහාමුදුරුවෝ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ කියලා ගිම්හාන මාසයේ ගිම්හාන ඍතුවේ පළවෙනි මාසේ අප්‍රේල් මාසයේ අපි අද කියන උදාහරණික භාෂාවෙන් ගස්වල මල් පිපෙන්නේ යම්සේද කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වුණොත් ඒ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ එතකොට මෙන්න මේ අප්‍රේල් මාසේ ගස්වල මල් පිපෙන්නාසේ කල්‍යාණ මිත්‍රේ කම්බුණොත් ඔබට සෝතාපන්න වෙන එක ඒහා සමානම ස්ථිරයි කියලා. ඒ කියන්නේ ඒ නිසා ඔබට කවදා හරි සෝතාපන්න වණ්ඩනාං සත්පුරුෂයෙක්ගෙන් සද්ධර්මයක්ම ඇසිය යුතුමයි. ඒ නිසා එසේ මරණයට මොහොතකට හරි පෙර කල්‍යාණ මිත්‍ර අසුරකෙන් සද්ධර්ම ශ්‍රවණයකින් නිර්වාණ සුවයෙන් සුවපත් වීමට ඇසුවා වූ මේ දහම් පදවැල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එහෙමනම් අද දවසේ මේ ධම් දේශනාව සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරේ පූගඩ පදිංචි RACP රණතුංග මහත්මයා. ඉතින් අන්තර්ජාලය තුලින් අපේ ධම් ශ්‍රවණය කරලා තමයි අපිට මේ මහත්මයව මේ සම්මුඛ වුණේ. ඉතින් ඒ නිසා මේ ධම් පරියායේ යන දැන් එතුමා වෘත්තියෙන් විද්‍යා ගුරු උපදේශකවරයෙක්. ඉතින් ඒ නිසා ඒ විද්‍යාව තුලින් තමයි මේක දකින්න ඕනේ. එතකොට ඒ නිසා එවැනි අයට තමයි මේ නිවන් මඟ මේකට පොඩි ප්‍රායෝගික ලෞකික දැනුමකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අර සුනීතලාට සෝපාකලාට විසාකලාට පුළුවන්. ඒ කියන්නේ දැනුම නැති නිසා. ඒ වගේම මේ විද්‍යාව විද්‍යාවක් ලෙසම බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පයිතගරස්ට අවුරුදු 30කට වැඩිමල් මහා විද්‍යාඥයෙක් විසින් සොයාගනු ලැබූ මේ මහා විද්‍යාව තමයි ඔබ කවදාහරි ශ්‍රවණය කරන්න ඕන. ඉතින් මේ රණතුංග මහත්තයාත් අන්තර්ජාලයෙන් ඒ බණ ශ්‍රවණය කරලා තමයි මේ දහම් පරියායයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ මේ දහම් දේශනාව පැවැත්වීම සඳහා මූලිකම කාරණාව ලෙස සලකන්නේ මීට අවුරුදු 5කට පෙර හොරණ පාදුක්ක අංක 101 එක නිවසේ පදිංචිව සිටි ටී සිරිසේන පියාණන් ගේ විඥාන ශක්තිය යම් හේකින් දුගති කියන ස්වභාවයකට පත් වෙලා තිබෙනවා නම් ඒතනින් අපි මිදෙත්තා සුගති කියන ස්වභාවයකටම පත් වෙත්තා. කල්යාණ මිත්‍ර අසුරකෙන් සද්ධර්ම ශ්‍රවණයකින් නිර්වාණ සුවෙන් සුවපත් වීමට මේ පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා. ඉතින් බිරිඳ ධර්මමුණු පුරන් ඇතුළු සියලුම දෙනා තමයි මේ දායකත්වය අරගෙන තියෙන්නේ. ඉතින් අද දවසේ ඒ තමන්ගේ පියා වෙනුවෙන් කරනු ලැබූ මේ ධම්ම ශ්‍රවණය කිරීමෙන් ඒ ඥාතිත මිත්‍රාදීන්ටත් ධම්ම යයි අධම්ම ශ්‍රවණය කරලා නිවන යයි සුගතියේක උප්පත්තිය විශ්වාස කරගෙන ශක්සාස්ත්‍රරුන්ගෙන් දහමේ යන
ලෝකයේම මේක ශ්‍රවණය කරන බෞද්ධයින් හෝ සිංහල භාෂාවෙන් අපි දේශනා කරන්න. ඉතින් ඒ නිසා මේක සිංහල භාෂාවෙන් තේරෙන ඕනම කෙනෙකුට මේක අන්තිම ආත්මේ බවට පත් කරගන්න පුළුවන්. එසේ ඇති කර ගැනීමට මේ පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එහෙමනම් කාට හරි අපි කතා කරපු මාතෘකාව පිළිබඳව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් විනාඩි 5ක් 10ක් සාකච්ඡා කරලා අපට පුළුවන් භාවනාවට හොම්මම එකතු වෙන්න. හොඳයි, එහෙමනම් නිහඬ භාවයෙන් ඔප්පු වෙන්නේ ප්‍රශ්න ගැටලු නොමැති බවයි. එහෙමනම් සෝතාපන්න කියලා කියන්නේ ඔච්චර තමයි. ඉතින් ඕක තේරුණා නම් ඔබ සෝතාපන්න තමයි. සෝතාපන්න කියන්නේ මේ අපට විඥානයක් හැදුනොත් සසරක් තියෙනවා. විඥානයක් හැදුනේ නැත්තම් සසරෙන් මිදෙනවා. ඉතින් අද සෝතාපන්න කියන්නේ නිරුක්ති දැන ගැනීම, දහම් අවබෝධයටපත් වීම, ත්‍රිපිටකය ගැන දැනීම, එතකොට ධම්මපදයේ ගැන දැනීම, පාලි පිළිබඳව දැනීම ආදී ලෙස විවිධාකාර අදහස් අපට තියෙනවා, අපිට ඇහිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ ඔබ මිදිලා මේ අධ්‍යයනය 100%ක්ම ප්‍රායෝගික. අන්නේ ප්‍රායෝගික අත්දැකීමක් ලබන්නේ නැතුව ඔබට කවර කවම දාවත් නිවන් දකින්න බෑ. ඒ නිසා නිවන් දකින්න නම් නිවන කියන්නේ මොකද්ද ය අසා දැනගන්න ඕනේ. ඉතින් දැන් අපි අසා දැනගෙන මොකද්ද අපි දන්නේ? විඥානයක් හැදුනොත් උපතක් තියෙනවා. විඥානයක් හැදුන් නැත්නම් උපතක් නෑ. එහෙනම් මේ විඥානය හැදෙන ක්‍රම තමයි ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, හමට ස්පර්ශ, මොළයට මතක කියන හැටි. එහෙනම් මෙන්න මේ ඉන්ද්‍රියන් හැට ගෝචර වන අරමුණු වලින් ඔබට වැළකීලා ඉන්න පුළුවන් නම්, ඒ අරමුණු ඔබට ආවරණය කරගෙන ඉන්න පුළුවන් නම්, අන්න බුදුහාමුදුරෝ කියනවා ඔහු ඇය ඉන්ද්‍රිය සංවර සීලයට පත් වෙලා. එහෙනම් මේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ වචන වලට ගොඩනගන ක්‍රමවේදයක් නෙමෙයි, මේක ප්‍රායෝගික භාවිතයක්. එහෙනම් මේ ප්‍රායෝගික භාවිතය තමයි මොකද්ද? හුදකලා පරිසරයකට වෙලා දෙනෙත් වසාගෙන ගඳ සුවඳ නැති සෞම්‍ය පරිසරයකට වෙලා තොල් දෙක වසාගෙන ඉන්න එක. මෙහෙම තොල් දෙක වසාගෙන ගඳ සුවඳ නැති පරිසරයකලා ඉන්නකොට ඔබට මොකක් හරි මතක් වෙනවා නම් අන්න ඒ මතක් වෙන එක ගැන කල්පනා නොකර සිටීම, ඒ මතක් වෙන දේ ගැන විශ්ලේෂණය නොකර සිටීම, ඒ මතක් වෙන දේ ගැන විමර්ශනය නොකර සිටීම, ඒ මතක් වෙන දේ පිළිබඳව රාග සහ දේශ ඇති කර නොගැනීම අභිජ්ජා ව්‍යාපාද. එතකොට බුදුදහමේ තියෙන මේ අභිජ්ජා ව්‍යාපාදයෙන් ඔබට මිදෙන්න, එහෙනම් ඔබ පහසුම පහසු ඉරියව්වකටපත් වෙන්න, දෙනෙත් වසා ගන්න, තොල් දෙක වසා ගන්න, ගඳ සුවඳ නැති සෞම්‍ය පරිසරයක් සොයා ගන්න එක ඔබගේ වගකීම. ඒ පරිසරයට ඔබ ගිහිල්ලා දෙනෙත් වසාගෙන නිහඬ පරිසරයේ ඉන්නකොට ඔබ දීපල ගැන, දරුව ගැන, මුණුපුරෝ ගැන, සමාජ ප්‍රශ්න ගැන, දේශපාලනය ගැන ඔබට මතක් වෙනවා නම් අන්න ඔබ ලෝකයට හසු වුණා මාර පාක්ෂික බලවේගයකට. එහෙනම් ඔබ මාර පාක්ෂික බලවේගයෙන් මිදෙන්න ඕනේ. ඒ මාරපාක්ෂික බලවේගයෙන් මිදෙන එක තමයි ඔබ හිතන්නේ කල්පනා කරන්නේ නැතුව වර්තමාන මොහොතටම අවධානයෙන් සිටින්. එහෙනම් අපි බලමු මෙතෙන් සිට පැයයි විනාඩි 20ක කාලයක් 10යි 30 වෙනකන් අපි මේ අධ්‍යයනය කරමු. ඔබ එහෙනම් කය ඍජුවම පවත්වලා වර්තමාන අරමුණ දෙස බලා සිටින්. සෑම දිනාගේම බාහිර පරිසරය සම තත්ත්වයකට ගැනීම සඳහා විනාඩි කිහිපයක් ඔබට සංගීත නාදයක් ඇහෙන්නට සලස්වනවා.
निश्चल उखाय पावत्तमें सित दिसम बला सिटिन सुनीत केनेक वन विशाखा केनेक वन सियलु दहम देनु में नतमे देन निवन यानु प्रायोगिक विद्यावक बवो बोध सुरजान।